ආබොක්ක මොකද වෙන්නේද? ඉරිත මන් දැම්ම කිව්වන්නේ පෝස්ට් එකක්. ඒ කියන්නේ ඔගොල්ලෝන්ට ඕනේ ප්‍රශ්නයක් අහන්න කියලා මං ඒවට උත්තර දෙනවා කියලා. තෝපි හිතුවද තෝපි අහන ඒවට උත්තර දෙන වැරෙන් මට වෙන වැඩ නැහැ කියලා. අනේ පලයන් බලන්න. නෑ නෑ බම් මං විහිළුවක් කරේ. මං දැන් ඒවට උත්තර දෙන්න තමයි යන්නේ. එක එක ප්‍රශ්න අහලා තිබ්බ බම් මේ පිස්සු බම් උන්ට. ඕන් නැති ඒව අහනවා මගේ. හරි හරි මේ වැඩි කතා ඕනේ ඔන්න ඔය ප්‍රශ්න ටික අහපන්. ෂෙනික ඔගොල්ලෝ මේ මට අහපංකො බං ඉති. ලෙක්සට වයස අවුරුදු කීයද? What age Lexa? බලටත් ඕන් නැති දෙයක් නෑනේ මගේ වයස අහන්නේ. අනේ මේ මගේ උපන්දිනේ තීරණ නොවැම්බර් 26. මේ අවුරුද්දට හරියටම අවුරුදු 3ක් වෙනවා. 2020 තමයි මම ඉපදිලා තියෙන්නේ. ආ මේ අපේ මූසලෙන් නොවැම්බර් 26. මොන මගුලක්ද? මූ මේ පොරෙද්ද? අනේ පලෙ. මාසෙට කීයක් හොයනවද? බව්වගේ නම. බව්වගේ වයස. උපන්දිනේ බව්වගේ. ආ ඔබේ නෙමේ. මොකෙන්ද රෙකෝඩ් කරන්නේ වීඩියෝ? මාසෙට ගණන් හොයන්න අපි මේ තාම මේ චැනල් එක පටන් ගරම් සති 3යි බං. ඉතින් කොහෙද අපිට මේ මාසෙකට ගාන පිස්සුවේ? මොනටයිස් කරලා තාම දවස් 4යි ලු බං. මේ මඟුල. හොය කියන තරම් හම්බෙන්නේ නෑ බං මේ YouTube කෙරුවාවෙන්. views 1000කට ඩොලර් 0.1 ගානක් හම්බෙන්නේ. නා මේ බොරු නම් බලපන්. දේ. ඉතින් හිතපන් මාත් පටන් ගා දීතු එහෙන ගානක් හොයාගන්න තමා මඟුල. මේ මට එපා වෙලා බං ඉන්නේ මේ මඟුල. කො දැන් අර ඉතුරු ප්‍රශ්න ටිකදනේ. අඩේ මගේ නම දන්න නැද්ද බං උබල? මම ලේක්සාරි බං. අඩේ බං. වයස කිව්වා උඹලට උපන්දිනේ කිව්වා. ආ වීඩියෝ රෙකෝඩ් කරන්න iPhone 14 එකකින් තමයි. කොහෙද ඉන්නේ? ලෙක්සාගේ වයස කීයද? අයියාගේ වයස කීයද? අපි ඉන්නේ මචං කුරුණෑගල. වයස කිව්වනේ. මේ මේ මූසලගේ වයස දාන්නේ උගේ වයස වැඩ නෑ බං. මේ මූත මේ 40ක් පැනලා. හිහි නෑ නෑ බං මූත 22යිලු. ඒ වුණාට බලපන් මිටකේ. ලෙක්සාගේ වයස කීයද? ලෙක්සාගේ අයියා මැරුණේ මොනවා වෙලාද? ලෙක්සා අරන් ආවේ කොහෙන්ද? ලෙක්සා බෝලේ වගේ ඉන්නේ මොනවා කාලද? මගේ අයියා ගැන නම් අහන්න එපානේ. හේයාව ඇක්සිඩන්ට් එකක් වෙලා තමා නැති වුනේ. එයාට කොච්චර යන්න එපා කිව්වත් අපි ඇහුවේ නැහැ. එකපාරක් පාරට ගිහින් තිබ්බ. ඊට පස්සේ අපි වාහනේ ගිහින් එයාව එක්කන් ආවා. ඊට පස්සේ දෙවෙනි දවසේ හොරෙන්ම පැනලා ගිහින් එයා කොච්චර හිව්වත් හම්බුන්නේ නැහැ ගමවලට එම. ඊට පස්සේ හොය හොය ඉද්දි පාර ළඟ ගෙදරකින් කෝල් එකක් ආවා. බස් එක්කට තමා හැප්පිලා දෙන්නේ. එයා දැන් හොඳ තැනක ඇති. එයා තිරිසන් ආත්මෙන් මිදිලා හොඳ මිනිස් ආත්මෙක ඇති දැන්. එයා නිවන්සුව. මං ඒ ගැන මතක් කරන්න ඔයත් කැමති නෑ. එදා අපේ අම්ම හොළු ගමරම දෙවනක් කරා. ඔයාලත් එයාට නිවන්සුව පතන්න. එයා හොඳ තැනක ඇති. නිවන්සුව හොගේ අයියේ. මෙයාට අපි කියන දේවල් තේරෙනවද? වැඩි නැතුව ඔමට තේරෙනවා. හොඳ බෙතු කියනවා. ලෙක්සා වැඩියෙන් ආදරේ නම් මට. අනේ මේ පලයන්ගල් මූසල යන්න මං ආදරේ අම්මට. මේ තෝ මොකෙද්ද කෝප බනිස් ගිරියක්වත් ගෙනන් දෙන්නේ? අම්ම තමයි මට හැමදාම කන්න ගෙනන් දෙන්නේ. තෝ මොකෙද්ද පලයන් මූසලයා? මෙයාගේ චූටි කාලේ ආතල් සිද්ධි නම් මෙයා අර සෝෆා එකක් තියෙනවා ඒක අස්සෙ රිංගගෙන එක දවසක් හොයන්නේ නැහැ. අපි හැම තැනම හොයනවා දාගෙන. ඊට පස්සේ කොහොම හරි ගම් වටේම හොයලා එද්දි මූ මේ සෝෆා එක අස්සේ කෙන්දිරි ගානවා මේ එන්න පෙරුව ඒකට රිංග. අනේ මේ මට මතක නෑ බං ඔය චූටි කාලේ වෙච්ච ඒවා. කන්න ආසම කෑම. ලෙක්සා කියන නම දැම්මේ කවුද කොහොමද? ගෙදර ගෙනාව පළවෙනි දවසේ එයාගේ රියක්ෂන්. බ්ලොක් කරන අයිඩියා එක ආවේ කොහෙන්ද? මූසලයා එක්ක ඔච්චරම ඇරියස් තියෙන හේතුව. මේ මූසලයා ඇත්තේ කැරියස් තියෙන්නේ නම් මට අම්ම කියන හැමරෙද්දම කනාබම්ම මගුල මට කියන ඒවා. ඒක තමයි මෝක පන්නනවා මං කොහොමද ළඟදී. මේ ලෙක්සා කියන නම නම් දාලා දෙන්නේ මේ මූසලයා ලුපා මන් නම් ආසට ඒ මගුලට. මොනා කරන්නේ තියෙන්නේ? මූ මේ බලපු ආසම ටීවී සීරීස් එක්ක මාසම කැරක්ට කියනව ලෙක්සලු. බලපන් ඒ ගෑනගේ කැත මාත් එක්ක වලද්දි. උඹලා කියපන් කවුද ලස්සන කියලා. මගුල මූත පෙ පිස්සු බං එක එක ගෑනුන්ගේ නම් මත් කෝ බං ඔය ප්‍රශ්නෙට ගනින්කො. ආ බ්ලොග් කරන අයිඩියා එක නම් මගේ. යකෝ මිනිස්සුන්ට පුළුවන් නම් ඇයි බල්ලොන්ට බැරි? මගුල නරකෙට තියයි අපේ බ්ලොග්. උඹලා කියපන් නරකද අපේව? යකෝ හිහි ගෙදරට ගෙනාව පළවෙනි දාලේ මම මුගේ සපත්තුව කෑ ඔබන් ද වැඩියෝ කටක්. ලෙක්සා සැරයිද අපනවාද? ආදරේ ලෙක්සා. මගේ බොක්කෙන් මාදරේ බං උබලට. මේ මන් මොන මොකටද මන් සැරවෙන්නේ බල්ලුනාව? ඒ මාව ආරක්ෂා කරගන්න මේ මූසල ඉන්නේ ඒකටද මූ ඉන්නේ මුත වෙන වැඩක් තියෙනවේ අන්දමහා මේ ගෙදර ළමය. පොඩි කාලේ ඉඳන් අද වෙනකන් ඒ වයසේදී ඔයාලා දීපු ඉන්ජෙක්ෂන් කෝස් එක ඩිෂනල් ෆුඩ් සප්ලිමෙන්ට් ගත්තද? ඒ වයෙන් හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද? මිනිස්සු කියනවා යාලව හදන්න ලොකු ගාණක් යනවලු මාසෙට. ඒක ඇත්තද? ෆස්ට් කමෙන්ට් මතක ඇතුව සේරටම රිප්ලයි යෝනේ ලව් යූ. අඩු උඹලටත් ආදරේ බම්මගේ වීඩියෝ බලනට තැන්කියූ බා. ඉන්ජෙක්ෂන් කෝස් එක කියන්නේ නම් හරියටම ඉන්ජෙක්ෂන් 6ක් විතර තියෙනවා මාස 3ක් ඇතුළත විදිහට. ඒ ටික අනිවාර්යයෙන්ම විඳින්න ඕනේ. ඊට පස්සේ අවුරුද්දක්
අවුරුද්දක් කර අවුරුද්දක් වගේ තියෙනවා ඉන්ජෙක්ෂන් ටිකක්. ඒ ටිකත් විඳින්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ ටිකට සාමාන්‍යයෙන් මාස 3 ටිකට නම් යන්නේ රුපියල් 10,000ක් 12,000ක් වගේ ඒ ගාණක් තමයි යන්නේ. ඉස්සර නම් ගණන් අඩුයි, දැන් ටිකක් ගණන් වැඩි වෙලා. එක ඉන්ජෙක්ෂන් එකක් 2,000ක් විතර වෙනවා දැන්. සප්ලිමෙන්ට් මෙයාට හුඟක් විශේෂයෙන් දුන්නේ අර B+ කියලා එකක් තියෙනවා, එකයි බෝන්ස් අප් කියලා එකක් තියෙනවා. ඒ දෙක තමයි මෙයාට දුන්නේ පොඩි කාලේ ඉඳන්. සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් වගේ මෙයාට ලොකු වෙනකන් තමයි සප්ලිමෙන්ට් අනම්ම නම් ඔක්කොම මේගොල්ලන්ගේ ඇඟට අහනවා කියන්නේ. ඒ කාලේ ටිකක් වියදම් මාසෙකට සාමාන්‍යයෙන් 10,000ක විතර ගාණක් යනවා මං හිතන විදිහට. මේගොල්ලන්ට දෙන්න හොඳ කෑම ගැන කිව්වොත් වට්ටක්ක සාලියෝ වගේවා හුඟක් හොඳයි. තව සම්පෝෂ දෙනවා අපි. සම්පෝෂවරට මට හොඳට නෝට් වෙලා තියෙනවා, මේගොල්ලෝ හොඳට හැදෙනවා සම්පෝෂවරට. ලෙක්සා කක්ක දාන්න තනියම යන්නේ නැත්තේ ඇයි? අනේ මේ බලු කතා අහන්න නැතුව ඉඳ පම්බම්. මොන මගුලක්ද යකෝ කක්ක දාන්න තනියම ගියේ නෑ කියලා උපකටම්. අනේ මේ මගේ නමත් අහලා තිබ්බ කට්ටිය, මගේ නම දුෂාන් නොන්රාද ඉලංකෝ. අනේ මේ බොරු කියන්නේ නැතුව ඉඳ පම්බම්. මුකේ නම මූසල මේ පිස්සුද බං. බ්‍රේද බලය මූසල යන්න. ඌ මේ ඒක නෙමේ පොඩ්ඩ බලපන්. මෙහෙම බලද්දි පොඩ්ඩ චාලිව කියලා ඉන්නේ නැද්ද අර ඉන්දියාවේ? චාලි උඹ වගේ බැරල් නෑ බං. ඒ මේ බලු කතා කියන්න එපා යකෝ. ඉන්දියාවේ බලුන්ට දෙන්න යන්නේ මේ මාත් එක්ක ඉඳලා එදකින් තෝ වගේ මූසල උිතකින් ව දැක්කන ඉන්දියාවට දීලා පොර ගත්ත දේ මේ 50 ඩොල් අවුට් කරේ මූසල බල්ලා මිතකි තෝ එක්කන නයි කිසි කතාවක් නෑ. මේක බල්ලේ උන් කියපන්. චාලිද හොඳ මන්ද හොඳ උඹලට මගුල මූසලයයි දකින්වා. තෝක ගිහින් චාලිගෙන් අහගනින් ප්‍රශ්න. මගෙන් අහන්න එන්න එපා තෝ බං. අයි තෝගේ වීඩියෝ වලට තෝ ඉන්දියාවට ගිහින් ඌ එක්කම වරෙක් මං යනවා මේ ගෙදරේ. මං යන්න නෑකො තෝ පන්නනෝ. ඉතන් ඇති මං යයි කියලා. අනේ මේ පලයම්බයි යන්න බං උබත් එක්ක තරහයි. කමන් නෑ අහපන් කොයි මගුල ටික. මගේ පෑන්සුවනේ අහලා තියෙන්නේ. ලෙක්සා අම්ම කෙනෙක් වෙලා තියෙනවාද? ලෙක්සා කන්න ආසම දේවල්. ඇත්තටම එකපාරක් ලෙක්සා පැටව ගෙනල්ලා තියෙනවා. ඒගොල්ලෝ මේ පැටව 4 දිනක් හිටියා ලෙක්සට පළවෙනි පාර. අපි කොහොම හරි එක්කෙනෙක් තියාගත්තා, මාස 2ක් විතර තියාගත්තා. එක්කෙනෙක් අපිත් එක්ක හදන්න තමයි හැදුවේ ලෙක්සට පාළු හිතේ කියලා. මෙයා ඒ වුණාට එයත් එක්ක රණ්ඩු කරලා පැටියත් එක්ක, පැටියට ඒ කියන්නේ යෝගට් දෙකක් ගෙනාවා කියලා හිතමුකෝ. ඊට පස්සේ මෙයාට දෙකම ඕනේ. එහෙම රණ්ඩු කරනවා පැටියත් එක්ක. පැටියා කද්දි ඊට පස්සේ ගිහින් උදුරන් කනවා. ඊට පස්සේ ඉතින් අපිත් මේ කොහොම හරි අපිටත් හදන්න දෙන්නෙක් හදන්න අමාරු හින්දා, මොකද අම්මත් නැහැ ස්කූල් යනවා, මාත් ඒ දවස්වල ඒ ලෙවල් කරන ගමන් හිටියේ. කොහොම හරි ඒ පැටියවත් මේ ළඟම එක්කෙනෙක්ට දුන්නා අපි. අපි හිතුවේ සංකාව හැදෙයිද දන්නේ නැහැ, මෙයාට පාළු හිතුනොත් එහෙම ආය අරන් එනවා මෙහෙමයි කියලා හිතාගෙන හිටියේ. ඒ වුණාට පැටියා දුන්නාට පස්සේ මෙයා හොඳට හිටියා. මේ කියන්නේ වෙනද වගේ සතුටේ. මෙයා කන්න ආසම දේ තමයි යෝගට්. මේ ඔය පිගානට දාපංක යෝගට් එක මකුල. අනේ මේ බත් නම් එපා මට. මොන මකුල දැම දාම්පත් කරනවා. අනේ ඕක ගන්න අප්පා. මට නම් එපා, මට නම් කයි බත්. අනේ අනේ මේ මං අම්මාවම යෝගට් එක කන්න ඉන්නේ. මට එපා ඕක ගෙනියන්න. මේ මූසලය බලන්න උඹ දාපන් මේක. මට නම් එපා. තුගේ යෝගට් එක තියන් මට. මම දාම වීඩියෝ දානවා නේද සුදු බෝලේ. අනේ තැන්කියු අපේ වීඩියෝ බලනවාට. අපි සතියකට එකක් හරි දාන්න පුරොන් දෙනවා ඔයගොල්ලන්ට. අනේ තැන්කියු රට. ලෙක්සාගේ බෝයිෆ්‍රෙන්ඩ් කවුද? අනේ මේ ලැජ්ජ හිතෙන කතා අහන්න නැතුව ඉඳ පම්බ. මොන්නම් කිය ඊහා ගෙදර බල්ලගෙන. ලෙක්සා බලන්න යන්න කැමතිම ප්ලේස් එක මොකද්ද? ආ මන් නම් කැමතිව වතුර වලකට පහින්නේ තමා. හැබැයි මේ මුහුද වලංග ඕනේ අර ගඟනම් මරු. අන්නේ ඒ වගේ මරු. මද වලක් කර කමන්නේ මන්න. ගොඩක් ආදරේ ජූටි මැනිකට. ඔයා මටත් ආදරෙයිද? ඔව් ඔව් මාත් ඔයාට ආදරේ. මුකක් ආදරේ? මලිට්ට ගහනකොට ඒ චංචල ඇඬුවේ. අනේ මේ මගුලක් අහන්න නැතුව ඉඳ පම්බම්. මේ ඉඳලා කිව්වන්නේ ඒකත් දාපම් මුන් අහන ප්‍රශ්න වලපංකෝ. මන් දන්නේ ඔය ගෑණිය ඇඬුවයි කියලා. ඒ ගෑණිය මොකක් කර තියන්නේ දූත් එක? නැත්තම් ඔය ඌට ගහපු කෝට් එක ඒ ගෑණි කෙනා අපකක් එන්නේ මොකක් කරේ හොර වැඩකට? මට නම් අහන්න මුකුත් නැහැ. උම්ම එකක් දුන්නොත් ඇති. අපතේ උඹට නෙමේ චූටි මැනිකට. හොඳ වැඩි උකට. පරිස්සමෙන් ඉන්න වස්තු කැටේ බුස්සර්ණයි. පාලත් පරිස්සමෙන් ඉන්න මං ආදරේ ඔයගොල්ලන්ට. මෙන් ඉන්නේ කීරි සම්බා. ලෙක්සා නංගිය හරිම හුරතල්. නඩම බුස්සර්ණේ පරිස්සමෙන් ඉන්න ආදරේ කීරි සම්බ මිටිය. ජම්බෝලි. අනේ තැන්කියු ඔයාලා හැමෝටම මේ දින ආදරේට. අර යාළුවේ නං අද කිව්වන්නේ කිවරයි හැමෝටම තැන්කියු අපේ වීඩියෝ බලලායිට. හැමෝගෙන් ප්‍රශ්න මං කියෙව්වා කියලා හිතනවා. ප්‍රශ්නයක් කියවන්නේ එහෙම බැරි වුණා නම් මට හුඟාව සමාවෙන්න ඕගොල්ලෝ. ඔගොල්ලන්ට හුඟක් ආදරෙයි මං අපේ වීඩියෝ බලනට. අපි උදිකටම බලන්න තැන්කියු හුඟක් හැමෝටම තැන්කියු. බඩු බොක්කෙන් ආදරෙයි උඹලට. අනිත් එක තමයි සබ්ස්ක්‍රයිබ් කරන් යන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න අපිට.